අද සහ හෙට දිනත් විදුලිය කපන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය දෙවි තෙල් සහ ඩීසල් ලබා දීමට කණිය තෙල් නීතිගත සංස්ථාව එකඟ වීමත් සමගයි. මේ අතර කැලණිතිස්ස බලාගාරයේ ඇති ඩීසල් තවත් දින දෙකකට විදුලි උත්පාදනයට ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මෙලෙස ඩීසල් ලැබී ඇති පසුබිමක කැලණිතිස්ස බලාගාරයේ පෞද්ගලික විදුලි බලාගාරයක් වන සෝජීට්ස් බලාගාරය නඩත්තු කටයුත්තකට අක්‍රිය කර තිබෙනවා. එම බලාගාරය මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුක්ත වන අතර මේ අවස්ථාවේදී එම බලාගාරය නිෂ්පාදනය කරන්නේ මෙගාවොට් 130ක ප්‍රමාණයක්. ඒ හේතුවෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන මෙගාවොට් ගණන 130ක් පමණ වනවා. මේ අවස්ථාවේ මෙරට විදුලි බලාගාරවලින් උත්පාදනය කරන සමස්ත මෙගාවොට් ගණන මෙගාවොට් 2600ක් පමණ වන අතර උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී පරිවෝජනයට අවශ්‍ය විදුලි ධාරිතාව මෙගාවොට් 2610ක් පමණ වනවා. සෝජීට්ස් බලාගාරය අහිමි වීම හේතුවෙන් මෙගාවොට් 10ක 15ක වෙනසක් උපරිම ඉල්ලුම සහිත කාල සීමාවේදී ඇතිවන බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. එම සමස්ත ධාරිතාවය සපයා දීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කප්පාදු වීම සිදු විය හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අතර මෙලෙස විදුලි බලාගාරයක් අක්‍රිය කිරීමට මේ අවස්ථාවේදී ඉඩ දිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එමෙන්ම එම කොමිසම අද කැලණිතිස්ස බලාගාරයේ ඇති සෝජීට්ස් බලාගාරයේ නිරීක්ෂණයකටද එක් වී තිබෙනවා. මේ අතර සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගතවන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 30වනදා දක්වා පිරිපහදුව ආරම්භ කිරීම කල්යනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ. විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දීම හමුවේ පැන නැගුණු ගැටලු මුල් කරගනිමින් පසුගියදා කැබිනට් මණ්ඩලයේදී යෝජනාවලියක් ඉදිරිපත් වුණා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුවම ආනයනය කිරීම එම යෝජනාවලියේ ඇතුළත්. යෝජනාවලිය ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයායි. ඊට ගම්මන්පිල ඇමතිවරයාගේද එකඟතාව හිමිව තිබෙනවා. මේ අතර එම යෝජනාව ඉන්දියාවට මෙරට විදුලි බිල සහ විදුලි බලය තීරණය කිරීමේ යෝජනාවක් බව වෘත්තීය සමිති චෝදනා කරනවා. දැන් පිළිපහදුව පටන් ගන්න යනකොට 100%ක් එකකින් හදන්න පුළුවන්කම තියෙද්දි ඉන්දියාවේ කඩිනමින් විදුලි බල මණ්ඩලයට තෙල් ගන්න. අනු ඒගොල්ලේ එන ගිවිසුම් අනුව අපි සල්ලි නොදුන්නොත් තෙල් නවතිනවා. තෙල් ටික නැවතුනම මොකද වෙන්නේ? රට අඳුරේ නෙමෙයිද? රටම නවතිනවා. රටම ඉන්දියාවේ යටත් විදිතයක් කිරීමේ ගිවිසුමකට මේ යන්නේ. ණය පදනක් පෙන්නලා අපේ රටේ බල ශක්තියම ඉන්දියාවට එනවා. විදුලි බිල අනිවාර්යෙන් වැඩි වෙනවා. තෙල් ගෙන්වීමේ බලය තියෙන්නේ සංස්ථාවට. සංස්ථාවට තියෙන බලය විදුලි බල මණ්ඩලයට පනතනුව දෙන්න බෑ. හැබැයි උන් කියනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක අතමාරුවක් දෙනවා. ඒ අතමාරුවට අදාළ තෙල් ඉන්දියාවෙම ගෙන්නන්න. ඒකෝට දැන් ටික ටික මොකද්ද වෙන්නේ? තෙල් විද්‍යාන්ත පාලනය ඉන්දියාව මතට පැවරණේ. දැනටමත් LNG බලාගාරය ඇමරිකාවට ඕනි විදියට පාලනය වෙන්න ගිවිසුම් ගහලා තියෙනවා. ඒත් අපේ බලශක්තිය තමයි ඉන්දියාවට සහ ඇමරිකාවට මේ විදියට ඔවුන්ට අවශ්‍ය විදියට පාලනය කරන තැනට තල්ලු වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.